අපි පහුගේ දවස්වල ප්‍රකාශයට පත් කරපු වැඩවර්ධනේ නතර වෙලා තියෙන්නේ. ඉදිරියේදී දැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ විදියට මුහුණ දෙන ප්‍රශ්න වලට වහාම උත්තර දෙන්න කියන එක පදනම් කරගෙන ඉදිරියේදී උද්ඝෝෂණ වැඩවර්ජන දැපැල් දෙපාර්තමේන්තුවේ සිදුවීමට නියමිතව තියෙනවා. ඒ වගේම දැපැල් දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ බලපාන ගැටලු කීපයක්ම තියෙනවා දෙපාර්තමේන්තුවක් විදිහට. කලක ඉඳලා දැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම නැත්නම් විකිණීම කියන එක පදනම් කරගත්ත ක්‍රියාවලියක් දිගටම ගියා. දැන් තැපෑලට තියෙනවා විශාල ඉඩකඩම් ප්‍රමාණයක් තියෙනවා, දේපලක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මැක්ලන් රෝඩ් එකේ මෙතන තියෙනවා මධ්‍යම තැපැල්ලුව මාරුව තියෙනවා, තැපැල් අමාත්‍යංශය තියෙනවා. නුවර ගත්තොත් නගර මැද්දේ ඉඩමක් තියෙනවා, තැපැල් කාර්යාලයක් තියෙනවා. නුවර එළිය වගේ තැන්වල සෑම නගරයකම නගරයේ මුල් කරගත්ත ඉඩම් ප්‍රමාණයක් තියෙනවා තැපැල් දෙපාර්තමේන්තුව සතුව. එතකොට මේ තැපැල් දෙපාර්තමේන්තුව අහවර කිරීම, ඈවර කිරීමත් එක්ක මේ ඉඩම් වලට අයිතිය නැත්තම් විකිණීම කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකත් එක්ක දිගටම පහුගිය කාලේ තැපැල් දෙපාර්තමේන්තුව විකිණීම සඳහා නිශ්චිතව ආයතන දිස්ත්‍රික්ක කීපයක හතරක් මුලින් නම් කරලා තිබුණා විකිණීම සඳහා. මේම අපි මේකට අදාළව තැපැල් සේවකයෝ පොදුවේ රටේ ජනතාවත් එක්ක ඒ විකිණීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීමත් එක්ක යට ගිහිලා තිබුණා. නමුත් දැන් නැවත ආයතන 50ක් දැන් විකුණන ලැයිස්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ විකුණන ලැයිස්තුවේ වරාය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, තැපෑල ආයතන තියෙනවා. එතකොට අපිට විකිණීමට එරෙහි අරගලයක් දැන් අපි ඉස්සරහ තියෙනවා. ඒක නිසා ඒ විකිණීමට එරෙහි අරගලේ තැපැල් දෙපාර්තමේන්තු සේවකව විදියට අපි ඉහලින්ම අරගෙන තියෙන්නේ. අපි මේ විකිණීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරපු ක්‍රියාමාර්ගවලට එනවා. අපි විතරක් නෙවෙයි, රටේ ගත්තාම රටේ තැන් තැන්වල තමන්ගේ ආයතන විකිණීමට එරෙහි අරගල තැන් තැන්වල ගොඩ නැගෙමින් පවතිනවා. ඒ අරගලයට අපි මැදිහත් වෙනවා, අපි දායක වෙනවා, අපේ සහාය දෙනවා. ඒ වගේම අපට අද ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ජීවන වියදම වැඩි සංඛ්‍යා ජන සංඛ්‍යාලයකන එකේ ආහාර උද්ධමනය ගත්තොත් 80%ක් වැඩි වෙලා තියෙනවා. පාසල් වල ගත්තගෙන් පස්සේ ළමයින්ට ආහාර වේලක් ගන්න නැතුව ළමයි ඇවිල්ලා කලන්තේ ඇදිලා වැටෙන ඒවා අපට නිතර ප්‍රවෘත්ති විදිහට දකින්න හම්බ වෙලා තියෙනවා. ඒතොර ආහාර උද්ධමනයක් තියෙනවා. ඒතොර ළමයින්ට බෑ අවශ්‍ය කරන ආහාර පාන ටික දෙන්න, පෝෂණය දෙන්න පුළුවන් කමක් නැහැ. මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. පාසල් ලිපි ද්‍රව්‍ය වල නිල වැඩි වෙලා තියෙනවා. පොතක් පතක් ගන්න විදියක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතොර ඒක නිසා අපිට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. ළමයින්ව නඩත්තු කරන්න විදියක් නැහැ. දෙමව්පියන්ට අවශ්‍ය කරන දේවල් ටික අපිට දෙන්න විදියක් නැහැ. අපේ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගන්න විදියක් නැහැ. යෑම් මීම් කරන්න විදියක් නැහැ. බස් ගාස්තු සහ මේ ගාස්තුත් එක්ක. ඒක නිසා අපිට දීමනාවක් ඕන.